At Oxford College of Business, we offer world-class business qualifications awarded by some of the best universities in the world. That's because all we do, all we are, is business education. එකට 8 කියලා ආයතනය පත් කරලා තියෙනවා. මේක ඉන්න නිලධාරීන් සියලු දෙනා ගැනත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ජීවිත කාලෙම ඉන්න පුළුවන් විදියට ඒක හදලා තියෙනවා. ඔබතුමා කියලා තියෙනවා මේක වරදක් තියෙනවා කියලා. ක්‍රිකට් 8 එක සම්බන්ධව අපි ඒක දැන් නිවැරදි කරලා තියෙනවා. පහුගිය කාලේ ක්‍රිකට් 8 එකෙන් කරේ ක්‍රිකට් කණ්ඩායම් පිටරට ගියාම ඒ පැවැත්වෙන උත්සවවල ලබා ගන්න මුදල ගෙනල්ලා ක්‍රිකට් දිනුන සඳහා යොදවනවා. නමුත් මේක වෙනම කවුන්ට්ස් දාලා වෙනම පුද්ගලයෝ දාලා දුවන්න ඕනේ නැහැ. විශේෂයෙන්ම අර්ජුන් රණතුංග මැතිතුමා ඉදිරිපත් කරා චෝදනා රාශියක් ක්‍රිකට් බෝඩ් එක සම්බන්ධව. ඒකට තමයි අපි සභාපතිතුමෙක් පත් කළා මේ පුටුව ඉඳලා තියෙන්නේ. ඒක නිසා ඔබතුමා දැන් ඒකට උත්තර දෙන්න ක්‍රිකට් 8 ගැන කිව්වා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිතනවා වෙනම මෙවැනි ස්වේච්ඡා ආයතනයක් තියෙන්න ඕනේ. ඒ නිසා ඔබතුමා දන්නවා ඒක ඉතා සාර්ථකයි. විශාල ඉල්ලුමක් තියෙනවා දැන් ඒක කරගෙන යන්න. මේ වෙනකොට දහසකුත් දිනකට උදව් කරලා. අපි ව්‍යවස්ථාව තුළම ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඒක නෛතික ආයතනයක් බවට පත් කරන්න බලාපොරොත්තු වෙනවා. I'm taking out of his time. පාර්ලිමේන්තුවේ මේකේ ක්ලැරිෆිකේෂන් ඇකිලා නැහැ ඔබතුමා. නෑ ක්ලැරිෆිකේෂන් එක නෑ. මගේ කාලෙ නේ. නෑ ප්‍රශ්නයක් නෑ. ඔබතුමාගේ අවශ්‍යතාවය මම ක්ලැරිෆිකේෂන් ඔබතුමාට ඉදිරිය කියලා කතා කරන්න පුළුවන්. මෙතනට මට ප්‍රශ්න. මෙතනට සභාවම දන්නවා. නෑ මට තියෙන ප්‍රශ්න කතා කරන්න පුළුවන්. හරි මෙතන කතානායකතුමා මුලසෙන හිටිය විතරයි. ඉතින් මොකද මතක කරගන්න කියන්නේ? අතුර උත්තර දෙන්න ඕන. අමාත්‍යවරයා තමයි මට කියන්නේ. අමාත්‍යවරයා උත්තර දෙන්නේ. නං අමාත්‍යවරයාට කරන්න පුළුවන් මන්ත්‍රීවරයෙකුට උත්තර දෙන්න කියලා. ඉතින් ඔබතුමාට තේරුම් ගන්න ඕන. මොකද දන්නවද අපි මේකේ මේ ඉතින් එතුමාට දැන් මේ වෙලාවෙම ඔකට උත්තරයක් දුන්නම ලේසි. නැත්නම් ඔක පාර දිගේ හැමදාම ගියේ කියනවට වැඩිය හොඳයි. මෙතනම කතා කරලා ඔක ඉවර කරපුවා. හරිනම් මෙතුමා ඉන්න ඕන අර බොක්ස් එක ඇතුලේ. නමුත් මං මෙතුමා මේක ඇතුලේ ඉඳලා මේකට මොනවද කිව්වේ වෙලා තියෙන ප්‍රශ්න කීපයක් ඔබතුමා මට වාර්තාවක් ලැබල දෙන්න මන්ත්‍රීවරයෙක් හැටියට මම කිව්වම සමහරව අර්ජුන රණතුංග මැතිතුමා මෙතන පිළිගත්තට එතුමා සේව් ද ස්පෝට් කියලා එකක් අදාගෙන පව්වෙන්ද උදේ ගිහලා කට්ටියක් දාගෙන ඉතින් ප්‍රෙස් බීෆින් තියෙනවා ඉතින් ඒකටත් උත්තරයක් තමයි මම මෙතුමම ඉල්ලගත්තම ලේසියිනේ එතන මන් දැන් මට දැන් තියන්නේ සේව් ද පෝට් කියලා එකක් වෙනම මයි පාර්ලිමේන්තුවේ බැලේ හරි මම ඒකට උත්තර දෙන්න බැඳිලා ඉන්නවා ඒක කිසිම ගැටලුවක් නැහැ මම සේව් ද පෝට් කියලා එකක් මන් තියන්නලා තියෙන දැන් අනාගතේ සේව් ද පෝට් කියන එකට ඇවිල්ලා පුළුවන් නම් ඒක මේ කරන අනවශ්‍ය දේවල් තියෙනවා නවත්තන්න කියලා ඔබතුමාලා පැත්තකට වෙලා ඉඳලා ඔහොම බොරුවට කියන්න එපා මම සාමාන්‍ය ප්‍රතිපත්තියක් විදියට අනිත් ඇමතිවරයෙක්ගේ අමාත්‍යංශයක් සම්බන්ධව මම විවේචනය කරන්න යන්නේ නැහැ ඉතින් එතුමාගේ සම්ප්‍රදාය කඩ කරලා එතුමා සේව් ද පෝට් ස්පෝට් කියලා දානවා ඉතින් මමත් සේව් ද පෝට් කියලා දැන් එකක් කරන්න ඒතකොට එතුමාගේ ඒකට සහයෝගය දෙන්නත් පුළුවන් එතුමා කරනවා වැරදි ඒවා විවේචනය කරන්නත් පුළුවන්